ඇත්තෙම සම්ප්‍රදාය එසේ මොකද සම්ප්‍රදාය අපි අලුත් සම්ප්‍රදායක් පටන් ගනිමු අලුත් සම්ප්‍රදාය අලුත් ඔව් මට අවශ්‍ය මහරජතුමා මීට පෙර නොහුරු බස කිව්වයි කතා කරන්න බවා ඒත් ඒද හෙළ බසමයි ඔව් මට අවශ්‍යයි අලුතෙන් සංශෝධන කීපයක් ඇති කිරීමට විශේෂයෙන් වී අස්සන්න පිළිබඳව වැසියා සුඛිත මුදිත වනතුරු පස් අවුරුද්දකට ජලබද්ධ අහෝසි සමානසේක්වා මහර්ගිතුමනි ඔබතුමාගේ උද්‍යෝගයේ ජයග්‍රහණය සන්තෝෂයෙන් සීමාව ඉක්මවා බව පෙන්වන හේයින් අප පෙන්වා දෙන්න කැමති පරම්පරාගත රාජනීතිය කුමක්ද මෙබඳු ආඥාවක් මේ ආකාරයෙන් මේ හදිසියේ පැනවීම ඔබතුමාගේ පියතුමා ඇතුළු මුළු රාජවංශයේම ආඥාවලට පටහැනි එබඳු ආඥාවක් කරුණු නොසෙයා බලා පැනවුවත් ඒ මීට පළමු ඉර හඳ පවතිනතා පවතින්නට පෙර රජ දරුවන් ගලේ කොටා පැනවූ ආඥාවලින් අහෝසි ඒව නොකර මගේ ආඥාව පැනවූ ඒ කියන්නේ මට අලුතෙන් ආඥාව පනවන්න විදිහක් නැහැ ඇයි බැරි ඒකට විදිහක් තියෙනවා මොකක්ද ඒ විදිහ පළම කොට එබඳු ආඥාවක් පැනවීමට අවශ්‍ය වග අමාත්‍ය මණ්ඩලයට දැන්වේ යුතුය. ඉන්පසු අමාත්‍ය මණ්ඩලය ජලබද්ධ පිළිබඳව පැරණි ආඥා සියල්ල සංසන්දනය කරමින් කියවා බැලිය යුතුය. ජලබද්ධ රජතුමාට අයිති නමුත් පරම්පරා ගණනක රජදරුවන් විසින් සන්නස්තුරපත් අවපත් ආදීන් ජලබද්ධ බවලා තිබෙනවා. දේවාල පිරියන් වෛද්‍යශාලා ආදියට. ඒ ස්ථානය පින්නේ ඒ භක්තිය. උත්තර මුළු ශ්‍රී ලංකම ජලබද්ධ අහෝසි කළොත් සමහර පන්සල් දේර විහාරවල භික්ෂූන් වහන්සේලාට පවා සාගතෙන් ඉන්නේ. ඒ විතරක් නොවේ. පිරිවෙන් වැසි අකුරු කරවීමත් නතර වෙයි. ජලබද්ධයෙන් යැපෙන විද්‍යානෝසාව වෛද්‍යශාලාවල් වැසිය. ඉක්මන් නොවන සබදිනි. දැන් මේ ගැන දැම්ම මේ ගැන තීරණයක් ගන්නට බෑ. රාජ්‍ය සභාවට මාත් හැවවා තිබෙන මා කඩින්නමින් යා යුතු ඉන් පසු ඉදිරි දිනවලදී අපි මේ ගැන තීරණයක් ගමු තීරණයක් ගැන තව මොනා තීරණයක් ගන්න තියෙන්නේ ඔබතුමා කතා කරන්න අමුතු භාෂාවකින් මේ ඉස්සර අපි සුබසෙන් ප්‍රතිමන ඕම තමයි යකෝ කතා කරන්නේ තමු සිංහලෙන් සරේ තමයි මොන මගුලක්වත් තේරෙන්නේ මට මේ මා කියන භාෂාව මෙතේ මගේ නායකත්වයේ වැරදුනේ නැත්නම් ඉදිරියටත් මා කෙරෙහි විශ්වාසය තබව. නහන්හ මේක විශ්වාසයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. නායකෙක් හෝ ඒවා අනුගාමිකයෙක් හෝ ඒවා මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. බඩගින්නේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්නයක්. අපට මේ මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ. සරදමනි. මට මේ ඔක්කොම තිත්ත වැඩ. මන ඕනේ රජකමක් නැ තොපි ඕනේ කිසි සිංහාසන ඉඳගනියව මං අද රාජ සභාවට යන්නේ තනතුරු නාලපට සම්මාන ගන්නට නෙමෙයි මං යන්නේ මේ වියරු කුරය අතහැර කොහේ හෝ දුර රටක පදිංචි තැන බව කාටවත් කියන්න බෑ ඔබට එහෙම යන්න දෙන්න බෑ ඔබට එහෙම යන්න දෙන්න බෑ ඔබ අප ජීවිත කාලයක් කළ මේ හටන මෙබඳු අර්ථ ශූන්‍ය ඉරණමකට පත් වෙන්නේ නොදෙන්න කොහෙද ඔබ ඔබට යන්න දෙන්න බෑ මේක මොකද කොහෙන්ද තියෙනවා ඒ කියන්නේ මට අලුතෙන් ආඥාව පනවන්න විදියක් නැහැ. රාජ පරම්පරාගත ක්‍රමයක එකල හැකි විදියක් තිබෙනව දේවයන් වහන්ස. පළමු කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි. ඉන්පසු පෙරකී විදියට ලංකා පුරා විමර්ශනයක් කොට සෑම ගමකම දුරපත් තවපත් කෙළකෝටියක් පමණ අහෝසි කොට අලුතෙන් තමපත් උඩපත් කෙළකෝටියක් පමණ අලුතින්ම සකස් කරලා ආන්න ඉන්පස්සේ තමයි ඔබතුමාගේ ආඥාව ක්‍රියාත්මක කරන්නේ. ඒව නොකර මගේ ආඥාව ක්‍රියාත්මක කළොත් එහෙම කළොත් වෙන්නේ ආරෝග්‍ය ශාලා පිරිවෙන් නැහිලා මහා ජනතාව නොසන්සුන් වෙන එක විශේෂයෙන්ම පන්සල් ආරාම වල පාලනය අවුලුවොත් බෞද්ධ මහා ජනතාව නොසන්සුන් වෙයි ආයෙත් කැරලි කෝලහල එක රට කෙනෙකුට බෑ මුළු රාජ පරම්පරාව තිස්සේ පැවතුණු රාජ ක්‍රමයක් අහෝසි කරන්න ඇත්තටම විනාශයක් මේ විදියට මේ රාජ්‍ය විචාරීමෙන් ඇති ඵලය මොකද්ද මේ ඔටුන්න දැරීම දඬුවමක් මේ ඔටුන්න දැරීම දඬුවමක් මොනම කුමන්ත්‍රණයක්වත් නැහැ සගෙයිනි මා බසසව මම මේ සියල්ලෙන් කලකිරි සිටිමි මං ආසයි වනාන්තරයක හෝ පසල් දනවුක ජීවත් වෙන්න වනාන්තරයක
පසල් දරවක මොනවා කරන්නද? මොනවා කරන්නද? මම්මගේ ජීවිතේ සංසුන්ව නිරවුල්ව ගත කරන්න ඕන. ඔබ දන්නවා ඔබ දන්නව හැම පසල් දනෝකම මහජනේ නොසන්සුන් කැරලි කෝලහල සාගතය දුප්පත් මිනිස්සු දහඩිය මහන්සියෙන් හොයන දෙයින් පිණ්ඩපාතේ ජීවත් වෙවි සංසාරය ගැන බණ භාවනා කරන්න අපි මෙච්චර කල් හටන් කරේ අනිත් මිනිසුන් වගේ පවුල් නලතු කරන්න මට ඕන නෑ මට පුළුවනි මගේ පණනල සුළු හේංගොයිතනකින් ජීවත් කරවන්න තෝදරෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන බව ඔබතුමා දන්නවා එහෙනම් මම වනාන්තරගත වෙනවා වනාන්තරගත වෙනවා හා වනාන්තර වල දැන් සැලසීමක් නැහැ ඒවයි පල් හොරලගෙන ඉස්සර වගේ වනාන්තර ඉඳගෙන බණ භාවනා කරන තරක් නැරේ මට ඕන සංසාරය ගැන බණ භාවනා කරන්න නෙමෙයි සැගෙයිනි මට ඕන මං ගැන හිතන්න ඔබතුමා ගැන කොතනක ඉඳන් හිතන්න බැරිද මං වතාවක් කිව්වා प्रश्न मन लोकु आज्ञाव मठ सत्वृत्त गतवे सुब तुप महा सतकपट मिनी सुब තොපමා අනාථයෙකු අසරණයෙකු කළා මගේ ව්‍යායාමයේ නිෂ්පලයි මේ සිංහාසනයේ ඉඳගෙන මොන මගුලක්වත් කරන්න බෑ තවත් රජ ජීවත් වෙලා මැරිලා යයි ඒක තමයි මගේ ප්‍රශ්න සුබ एक तमाम मगे प्रश्न मगे सगी मगे गमन गे प्रश्न कर मन दन दानी ने मन को मुखादमे के थेरुमा जीते कोहे गया एक विधियट अर्थ शून्य हरिम विहिलु अक्सुब द्वारपालकय तोप कुमन जयग्रहणे लबा तिबुनद अपट कम नत राजसभावे हसिरेन हति गन गनुवा महाराज तुमनि मोह बीमत्वय राजसभावट अविल्ला किए ओ अपि ओकोम बीला किसियम बीमत की मात्वला අර්ථේ මත්තර ධර්මේ මත්තර බුද්ධියේ මත්තර මෝඩකමේ මත්තර බලේ මත්තර උඹලා උඹලගේ পদවි වලින් මත් ඔක්කොම ආපාන ශාලාවක නාටකමක් විතරයි උහිලුවක් කවටකම මං සොයාගෙන ගියේ ජීවිතේ අර්ථය ඒකේ අර්ථයක් නෑ शून्यत्वे हिस्बा ओ किन बहपान सहोदरे मनवा दाबी में पुराने सुब तो पापगे राज सभावे गौरवय केलसाई गौरव केलसाई मन कहल मल मन कहल मल राज सिंगल इतिहास से कवदावत नौ दिया महाराज मनी महु वहां बंद दाई तुई बहु काट दो ना वीरुवेन वीरुवेन मुमतुवेन मुलु महा सक्वल म वीरुवेन मुमतुवेन गिनियरां 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 ताव තව වතාවක් දෙදෙව්වොත් තොප්ප දෙපළු කරමි
දෙපළු කරමි නුදුරු දිනයක ඔය උදරයට පටවන අර්ථ ධර්ම කාම මොක්ෂ තෘෂ්ණාවෙන් පිපිරලා පිපිරලා පිම්බිලා මහරජතුමනි බහින්නෝ යසියාසුරි ඕකට අපි පොරකන් ඕකට මන්නැංගොත් මගේ රාජ තේජස් උඹ නැගලා ඉන්නකොට මලේ උඹටයි මුන් නමස්කාර කරන්නේ මේ මෝඩ ඇතිකරගෙන් සම්මාන ලැබුණාට වඩා පාළු මහපාර